මේ වැනි දෙවන්ත ව්‍යාපෘති කරනකොට ඉස්සෙල්ලාම තහඩු ටිකක් ගහලා ටකරන් ටිකක් ගහලා සෙක්‍රටරි එකට දෙනවා. මේක මං හැදුවේ මේ ප්‍රජාවට. මං කරන දේ ඒගොල්ලන්ට දකින්නේ නැත්තම් කොහොමද මේ සමාජයක් ඉස්සරහට ගෙනියන්නේ? දැන් මේ ඔක්කොම මට ආදරේ. මට ඉන්දියා අපිට කියවනවා, කන්න ටික කියවනවා. ඒගොල්ලෝ දරු පෞල් පිටින් ඇවිල්ලා මේක බලනවා. මේක ටුවරිසම් කරන්න පුළුවන්ද? මේ ඉන්න ජනතාව නැතුව. මේකට මුකුත් පිටින් ගෙනාවේ නැහැ. මම කරේ මේක රීඅරේන්ජ් කරා. දැන් මේක කරාට පස්සේ මේ මිනිස්සු බලනවා ගල් මෙච්චර ලස්සනද කියලා. මේ ව්‍යාපෘතිය සහ මුලින්ම මම නිර්මාණය කරන්නේ සමස්ත සංචාරක ව්‍යාපාරයේ උඩවලව ලංකාවේ තියෙන අතිශය රමණීයම ආරක්ෂාකාරීම විශ්වාසසහගත ලස්සනම සංචාරක ව්‍යාපාරය බවට පත් කරනවා කියන මහා හීනේ ඔළුවේ තියාගෙන. ඩිසයින් කරලා තියෙන කුඩා කාමරයක් අම්මෙකුයි තාත්තෙකුයි දරුවෝ 3 දෙනෙකුටයි. හොඳට මතක තියාගන්න ඕනේ මේ කාමරේ හදලා තියෙන ඇඟට නෙමෙයි ඔළුවට. රෑට උඩවලව වන උද්‍යානයේ කැම්පින් සයිට් එකක ගත කරලා සකපෝරුවේ මෙටි වැඩක් කරලා අලියෙක් හදලා අනිත් එක හොඳට මතක තියාගන්න ඕනේ මේක නිර්මාණය කරන්නේ සල්ලි තියෙන විශේෂ පුද්ගල කණ්ඩායමකට නෙමෙයි. මේවා මහජන ව්‍යාපෘති. කොයි කාලෙද මේ බලන් ඉන්න හැමෝටම එන්න පුළුවන්? මම හිතන්නේ දෙකකට පස්සේ අපි ආයෙත් ඇවිල්ලා ඉන්නේ උඩවලවෙට. ඒක වා රූපරාමුලින් දකින්න ඇති. අපි උඩවලව දැන් ඉන්නේ හරියටම ජාතික වනෝද්‍යානය ඉස්සරහා. අලුත්ම වැඩක් තමයි මේක. ඉතින් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න කලින් තව මාස කිහිපයක් තියෙනවා. ඉතින් ලංකාවේ මාස්ටර් පොට එහෙම නැත්නම් මහා කුඹලා කිව්වහම ඔගොල්ලෝ හැමෝම දන්නවා අජිත් පෙරේර මහත්මයාගේ සංකල්පයකට අනුව විශේෂයෙන්ම මෙතන හැදෙන අලුත්ම ක්‍රාෆ්ට් ටනල් ගැන තමයි අද දවසේදී කතා කරන්නේ. ඉතින් මම ඔබට කිව්වා වගේ ලංකාව වෙන්න යන අලුත්ම ව්‍යාපෘතියේ නිර්මාතෘත්වය එක්ක තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් මම හිතන්නේ 4 වෙනි වතාවටත් බිස්නස් ඇඩ්වයිසර් චැනල් එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. අපි කෙලින්ම පටන් ගමු. මොකද්ද මේ අලුත් වැඩේ කියන එක මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. හැබැයි ඔබතුමාගේ අතින්ම කියවෙන එක හොඳයි නේද? මේක මම හිතන්නේ පැය ගාණක් වෙනම ඉඳගෙන ඉන්ට්‍රඩියස් කරන්න වෙන වැඩක්. මොකද මේක ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මීට කලින් කවදාවත් එකතු නොවුණු නවමු අත්දැකීමක්. එතකොට මේක ගැන මට කියන්න තියෙන පළමු එක තමයි මේක සංචාරක ව්‍යාපාරයට හෝටලයක් හදලා කාමරයක් හදලා මේ ව්‍යාපාරික කටයුත්තක් නෙමෙයි. මේක ජාතික මට්ටමේ ව්‍යාපෘතියක්. ඒකට හේතුව ලංකාවේ මිනිස්සු, ලංකාව පුරුදු ලංකාවේ ඉන්න ට්‍රෙන්ඩ්ස් ෆලෝවර්ස්ලා විදිහට ලංකාව ලෝකෙ මොනව හරි තියුණා නම් ඒක ෆලෝ කරනවා. රයිට්? ඒක ගැලපෙනවද නොගැලපෙනවද කියන එක ප්‍රශ්නයක් නෑ. ඒකේ විදිහටම මගේ මතයක් තිබුණා ලංකාවේ අපිට අනන්‍ය වූ සංචාරක ව්‍යාපාරයක් නැහැ කියන එක. අපි මේ කාගේවත් සංචාරක ව්‍යාපාරයක් යෙදෙමින් ඉන්නේ. කන බොන එක, හැඳ ගැහැරපුව, රදාල හැසිරීම ඔක්කොම. එතකොට මට දැඩි උවමනාවක් පසුගිය කාලේ පුරා මම කතා කරා ලංකාව ආපස්සට ගන්න ඕනේ, අපිටම අපි බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕනේ, ලෝකේ අපේට විශේෂ සලකුණක් හදන්න ඕනි කියලා. එතන ඔය කතාව පහුගිය කාලේ පුරාම සංවාදයක් විදිහට මගේ තිබුණානේ. ඊළඟට මම විවිධ රාජ්‍ය මට්ටමේ අය මුණ ගැහුණා. උඹලත් මම කිව්වා. විවේචන කරා, අරගල කරා. හැමයකටනේ මම කිව්වා නෑ අපි වෙනස් වෙන්න ඕනි කියලා. අපි වෙනස් වෙන්න ඕනේ, වෙනස්ුන් නැත්තම් අපිට මෙතනින් ඉස්සරහට යන්න බෑ කියලා. හැබැයි ලංකාවේ මට එකක් තේරුණා. ලංකාවේ මිනිස්සුන්ට දෑහින් දකින්නකම් ලංකාවේ ඒගොල්ලන්ට යමක් කන්වින්ස් කරන්න බෑ. මොකද ඒගොල්ලන්ට යමක් ලංකාවේ මම දන්න එක අධ්‍යාපනයේ අවුලද ශ්‍රී ලාංකිකයන්ට යමක් මවන්න බෑ. මවා ගන්න බෑ. ඒගොල්ලෝ මහ පොළොවේ කරපු දෙයක්, කවුරු හරි කරපු දෙයක්, කොහේ හරි තියෙන දෙයක්, මැගසින් එකක තියෙන දෙයක් දැක්කොත් ඒක එහෙම කරනවා මිසක් යමක් මවා ගන්න බෑ.
ඉනිසා අපි මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කොච්චර කිව්වත් ඒක මවන්න බෑ. ඒක ඔළුවේ මවාගෙන බිමට ගේන්න බෑ. පසු කාලිනව මම විරාජ් තීරණය කරනවා මේකට අවශ්‍ය මොඩල් එක නිර්මාණය කරන්න ඕන කියලා. මේ මොඩල් එක දෑහින් දැකලා අත්විඳින්න අරින්න ඕන කියලා. හරි, මේක වෙනස් කරන්න වෙන ක්‍රමවේදයක් නැහැ. එතකොට මේ ව්‍යාපෘතිය සහ මුලින්ම මම නිර්මාණය කරන්නේ උඩවලව සංචාරක ව්‍යාපාරය. සමස්ත සංචාරක ව්‍යාපාරය උඩවලව ලංකාවේ තියෙන අතිශය රමණීයම ආරක්ෂාකාරීම විශ්වාස සාගත ලස්සනම සංචාරක ව්‍යාපාරය බවට පත් කරනවා කියන මහා හීනේ ඔළුවේ තියාගෙන. රයිට්, මම විශ්වාස කරනවා මේ දෙන් දකින්නේ ඒ සිහිනය තමයි. රයිට්, මේක ලංකාවේ ක්‍රාෆ්ට් ටුවරිසම් වලට ගේන පළවෙනි ප්‍රොඩක්ට් එක. ක්‍රාෆ්ට් ටුවරිසම් ලංකාවේ මේ දක්වා කවුරුත් අත්දැක බලලා නැහැ. ඔය කොහේ හරි මොකක් හරි යනකට ගිහිල්ලා වෙස් මූණක් කපනවා බලන එක කියන්නේ ක්‍රාෆ්ට් ටුවරිසම් නෙමෙයි. හස්තකර්මාන්ත ටිකක් විකුණනවා කියන්නේ ක්‍රාෆ්ට් ටුවරිසම් නෙමෙයි. රයිට්, ලෝක ප්‍රාම දේශීය විදේශීය මේ කියන අවශ්‍යතාවයේ තියෙන සංචාරකයින් මානව ප්‍රජාව දැවැන්ත විදියට ඉන්නවා. ඒක වැඩි වෙමින් තියෙන්නේ. මේක රිට්‍රීට් එකක්. රිට්‍රීට් එකක් විදිහට මම කියන්නේ ඒවා මේ පාඩුවේ රිංගලා ඉන්න හදන ගුල්. ඒවා මේ කලඹ ගෑනේ තියෙන තැන් නෙමෙයි. රයිට්, මිනිස්සුෙකුට ඇවිල්ලා කෝපි එකක් බීලා තේ එකක් බීලා පුංචි කාමරයක නැවතිලා තමුන් කැමති කලාවක් දරුවොත් එක්ක බිරිඳලත් එක්ක ඇවිල්ලා කලාවක් ඉගෙන ගනිමින් අත්විඳිමින් ඉගෙන ගන්නවත් නෙමෙයි ඒක යෙදෙනවා වුන් යෙදෙමින් කාලය ගත කරන්න හදපු ස්ථානයක්. රයිට්, මේකේ තියෙනවා අපි වෙනම කතා කරමු. මේකේ තියෙනවා ඒ කියන්නේ ඩයිනින් ඒරියා එකක් විශාල. රයිට්, ඊළඟට මේකේ තියෙනවා ඩයිනින් ඒරියා එක ලංකාවේ පළවෙනි වතාවට ඇති කරපු ලයිබ්‍රරි එක. හරි, මේ පුස්තකාලය පතපොත තියෙනවා ලයිෆ් ජීවිතය ගැන. ඊළඟට වයිල්ඩ් ලයිෆ්, ආර්ට්ස් ඇන්ඩ් ක්‍රාෆ්ට්, නේචර්, රයිට්, හිස්ටරි, මේවට අදාළ පතපොත තියෙන විශාල ලයිබ්‍රරි එකක් මේකට එනවා. රයිට්, ඊළඟට මේකේ කෙනෙකුට නිදහසේ පාඩුවේ විඳින්න පුළුවන් ශ්‍රී ලාංකික. මම ඉතාමත් පැහැදිලිවම කියනවා ලංකාවේ පළවෙනි කුස්සිය හැදෙනවා ශ්‍රී ලාංකික කුස්සිය. රයිට්, අම්මලා වේන. හරි, කිසිම මොඩර්න් කිසිම දියුණු උපකරණයක් භාවිතා නොකරන, හරි, පරිසරයේ තියෙන මේ නේචර් එකේ තියෙන මූමන්ට්ස් ඔක්කොම අධ්‍යයනය කරපු තාක්ෂණය පාවිච්චි කරමින් කරන කුස්සියක්. රයිට්, ඕකේ ඉතාමත් පැහැදිලි. මේකේ ආහාර කාට හරි හම්බ වෙනවා නම් අපිට තියෙන පට ආහාර සංස්කෘතිය, ලස්සන ආහාර, සෞඛ්‍ය ආරක්ෂිත ආහාර, ඒකේ විදිහටම අත්දකින්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා කාමර 10ක්. ඒක කාමරයක් ඩිසයින් කරලා තියෙන කුඩා කාමරයක්, අම්මෙකුයි තාත්තෙකුටයි දරුව 3 දෙනෙකුටයි. හරි, හොඳට මතක තියාගන්න ඕනේ මේ කාමරේ හදලා තියෙන ඇඟට නෙමෙයි ඔළුවට. ඔළුවට. ඒකට අම්මෙකුටයි තාත්තෙකුටයි දරුවෝ ටිකටයි ඇවිල්ලා නැවතිලා අම්මා තාත්තා කැමති විනෝදාංශයක් මේක ඒ දෙන්නටත් හදා බලමු. දරුවෝ කැමති විනෝදාංශයක් දරුවන්ට මේක ඇතුලේ ඉන්න පුළුවන්. මේකට ඇවිල්ලා ලෝකය ගැන, අහස, තරු, අරෝමය ගැන ඉගෙනගෙන රෑට උඩවලව වන උද්‍යානයේ කැම්පින් සයිට් එකක ගත කරලා, රයිට්, මෙහෙ ඇවිල්ලා සකපෝරුවේ මෙටි වැඩක් කරලා අලියෙක් හදලා, රයිට්, සුමානයක් දවස් 2ක් වුණත් ගත කරන්න පුළුවන්. අනිත් එක හොඳට මතක තියාගන්න ඕනේ මේක නිර්මාණය කරන්නේ සල්ලි තියෙන විශේෂ පුද්ගල කණ්ඩායමකට නෙමෙයි. මේවා මහජන ව්‍යාපෘති. මේවා බහුජන ව්‍යාපෘති. මේවා මොකද මේ ව්‍යාපෘති හදන්නේ සමාජයක් වෙනස් කරන්න, සමාජයක් වර්ධනය කරන්න, සමාජයක් ඉදිරියට ගෙනියන්න. රයිට්, ඒ ඒ ඒ ඒ උවමනාව තමයි ඒකේ තියෙන්නේ. සමාජයක්
ඉදිරියට ගෙනියන්න ආසා කරන කැමැති මිනිස් ප්‍රජාවක් ඉන්නවා. දැන් මේ මේ මේක විරාජ් අත්දැක බලන්න ඕනේ. ඔබ දන්නවා ඕනෑම පෞද්ගලික මේ වැනි දෙවන්ත ව්‍යාපෘති කරනකොට ඉස්සෙල්ලාම තහඩු ටිකක් ගහලා ටකරන් ටිකක් ගහලා සෙක්‍රටරි එකට දෙනවා. මේකේ මේක මං හැදුවේ මේ ප්‍රජාවට. මං උන්ට හදන එකයි වහලා හදන්නේ. උන් මට ආදරේ නැත්තම්, මට උන්ව විශ්වාස නැත්තම්, මං කරන දේ ඒගොල්ලන්ට දකින්නේ නැත්තම්, හරිද? මේක හැදෙන හැටි, මේක පිපෙන හැටි ඒගොල්ලන්ට දකින්න බැරි නම් කොහොමද මේ සමාජයක් ඉස්සරහට ගෙනියන්නේ? දැන් මේ ඔක්කොම මට ආදරේ. මට ඉන්දියාප ටික එවනවා, කන්න ටික එවනවා, මට තේක එවනවා, ඒගොල්ලෝ දරු පවුල් පිටින් ඇවිල්ලා මේක බලනවා, හරිද? බහු ජනතාව මේක ටුවරිසම් කරන්න පුළුවන්ද මේ ඉන්න ජනතාව නැතුව? අපි මේ ඊයේ පෙරදානේ ඉන්නේ. ඊයේ පෙරදානේ නෙමෙයි, මම අවුරුද්ද හැදලාගෙනවා. ඒ වුණත් මේකේ උරුම කරුවෝ ඉන්නවනේ. මේ ඒ අයත් එක්ක එපහේ ටුවරිසම් වෙනස් කරන්න නේ. මේ මම හොඳට දන්නවා දැවැන්ත ව්‍යාපාර ඔක්කොම මේකේ ටුවරිසම් කරනවා, හරිද? හැබැයි මේක දුප්පත් තාම. මේක දුප්පත්. මේකේ මිනිස්සු දුප්පත්, හරිද? එතකොට මේකෙන් ගෙනියනවා, මේකෙන් උරනවා. හැබැයි මේකට එන්නේ නැහැ. මේක හැදෙන්නේ නැහැ. මේක වර්ධනය වෙන්නේ නැහැ. මේක ඉස්කෝලේ හැදෙන්නේ නැහැ. මේකේ දරුවෝ ඉගෙන ගන්නෙ නැහැ. මේකට ඕන නේ අපිට වැඩපිළිවෙලක් නැහනේ. මේ කැලෑවට ඕන කරන රේන්ජර්ස්ලා ටික හදන්න. කොහෙද රේන්ජර්ස්ලා හදන්නේ? ඉස්කෝලේත් යන්නේ. මේ ගම්මානවල මේ ඉස්කෝලේ ඉන්න පොඩි උන් රේන්ජර්ස්ලා විදියට උගන්නන්න. මේ වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රාෆර්ස්ලා විදියට උගන්නන්න. මේ ඒ කියන්නේ ඒවත් මේ මේ මේක රකින්න ඕන දරුවෝ ටික මේක හැදෙන්න එපා. ඕන එක 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 ඉංග්‍රීසි භාෂාවෙන් රුසියෙන් හරි ඕන එකකින් කතා කරන්න ඉන්න ඕන මේ පොඩි ගම්මානස් හැදෙන්න ඕනේ නේ. කොහොමද ලෝක සංචාරක ව්‍යාපාරයක් ගැන විරාජ් කතා කරන්නේ? ඔය කැල්ල මේ බිමේ අපි හදන්නේ නැත්තම්. මෙතන ඉස්කෝලයක් තියෙනවා. පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ ව්‍යාපාරිකයෙක් මෙහෙම වැඩක් කරනවා. ඒ මං එහෙම කරන්නේ, මම ව්‍යාපාරිකයෙක් නෙමෙයි හින්දා විරාජ්. මම ව්‍යාපාරිකයෙක් නෙමෙයි. හරි. මොකද ව්‍යාපාරිකයා කියන එකට තියෙන කැත අරුතක් ලංකාවේ. ලංකාවේ මේ 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 දැවැන්ත මහ ව්‍යාපාරිකයෝනේ. හරි. ඒක තමයි ප්‍රශ්නේ. දැන් මේ දැන් ඔයා හොඳටම දන්නවා දැන් පෞද්ගලික ආරක්ෂකශාලා තියෙන්නේ දොස්තරලා එනවා. හරි. චැනලින් සෙන්ටර් එකක් තියෙනවා. බඩේ කැක්කුමට වෙන දොස්තර කෙනෙක් ඉන්නවා. ඔලු කැක්කුමට වෙන දොස්තර කෙනෙක් ඉන්නවා. ඒකට ගිහිල්ලා බෙහෙත් ගන්නවා. නේවාසිකවත් බෙහෙත් ගන්නවා. උදේට ඇවිල්ලා හවසටත් යනවා. මේක වෙන ඉස්පිරිතාලයක්. මේ ඉස්පිරිතාලෙට වෙනම ලෙඩ්ඩු එනවා ලෝකෙ පුරා. හරි. ඒ ලෙඩ්ඩු ඇවිල්ලා මේ ඉස්පිරිතාලෙන් ප්‍රතිකාර ගනී. ඉතාමත් මේක ඉතාමත් දීර්ඝ කතාවක්. මම මේකේ ආකිටෙක්චර් එක මේ මේකට මුකුත් පිටින් ගෙනාවේ නෑ. මම කරේ මේ මේක රීඅරේන්ජ් කරා. මිනිස්සු ඇවිල්ලා අවුල් කරපු එක මම දැන් පිළිවෙල කරනවා. මිනිස්සු අවුල් කරානේ ඇවිල්ලා. මිනිස්සු මේක කැත කරා. හරිද? දැන් මං කරන්නේ දැන් මේක කරාට පස්සේ මේ මිනිස්සු බලනවා ගල් මෙච්චර ලස්සනද කියලා. ගල් මෙච්චර ලස්සනද කියලා. නේ? ඇයි අපිට එහෙම කරගන්න බැරි? වනෝද්‍යානයේ දැන් කල්පනා කරනවා මේ විදිහට වෙනස් වුණා නම් හොඳයි කියලා. මේ ප්‍රදේශ කඩ කරන පොඩි පොඩි ඒගොල්ලෝ කල්පනා කරනවා අපේ කඩෙත් මේ විදිහට වෙනස් වුණා නම් හොඳයි කියලා. ඉස්කෝලේ කල්පනා කරනවා ඉස්කෝලේ වෙනස් වුණා නම් හොඳයි කියලා. මොකද දැන් මොඩල් එකක් තියෙනවනේ. දැන් මොඩල් එකක් හිටවලා තියෙන්නේ මෙද හાર્ට් එකේ. දැන් සිද්ධ වෙනවා මේ ඔක්කොටම මේකට ගැලපෙන්නේ වෙනස් වෙන්න. ඕක අවුරුදු 100ක් කටින් කිව්වත් කරන්න බෑ. අනිවාර්යෙන් නේ. ව්‍යාපෘති හදන්න ඕනේ මිනිස්සුන්ට නේ. මෙහි මිනිස්සුන්ට මිනිස්සුන්ට වෙනස් වෙන්න පරිවර්තනය වෙන්න ව්‍යාපාර අපි කරණේම උදව් වෙන්නේ නැත්නම් ඒව නිකන් හුදෙක් Java අරන් විතරයි. කීයක් හරි හොයාගෙන යන්න කරපු වැඩ. අනිවාර්යෙන් නේ. ඒකින්ද මේකේ මේ කතාවේ පාර්ශව කරුව ගොඩක් ඉන්නවා. හරි. මේක මෙතෙන්ට ආවේ මේ ගම්මානේ මේ ජීප් එක එලවන නංගිලා මල්ලිලාගේ ඉඳලා මේක මෙතෙන්ට එන්නේ බහු ජනතාවගේ සම්පූර්ණ උපරිම කැමැත්ත ආරක්ෂාව මේක.
හරි ඒක හින්දා මේ රටේ සංචාරක ව්‍යාපාරයේ හිදෙන හැමෝම දැනගන්න ඕනේ. හරි සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ ගමකට කොහෙට හරි ගිහිල්ලා ගමේ තියෙන සබ්බ සකල මනාවම හූරගෙන කොහෙට හරි ගෙනියන එක නෙමෙයි. ඒකද තමයි අපි බංකොලොත් උනේ. ඒක තමයි අපිට කෙලවෙලම ගියේ. හරි ඇද්දා මිසක් දුන්නේ නෑ මේකට. හරි ඇද්දා මිසක් දුන්නේ නෑ. වනෝද්‍යානයෙන් කොච්චර සල්ලි එනවද? ඒ වුණාට වනෝද්‍යානෙට වැටක් ගහගන්න වනෝද්‍යානෙට සල්ලි නෑ. ඔක්කොම වනෝද්‍යානෙ සල්ලි ටික ගෙනියනවා. දනිදිරිය බාණ්ඩාගාරයට යනවාද? හැබැයි මේවා හදන්න තියෙන්න ඕනේ නේ. මේ හැමෝටම වෙනස් වෙන්න ඕනේ. හැමෝට මම හිතනවා මේ සිම්බල් එක මේ හදපු දේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නව එකතුවක් කරාවේ. අතර මම වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට මේක හැදුරට පස්සේ තමයි කතා කරන්නේ. හැබැයි මේ ප්‍රශ්නේ අහුවේ නැත්තම් මම කරන අඩුපාඩුවක් කියලා හිතනවා. මම ඒක අහන්න ඕන ඔබතුමාගේ රජය එහෙම නැත්නම් රාජ්‍ය ආයතන නිලධාරීන් ගැන ඔබ මාත් එක්ක අපි සාමාන්‍යයෙන් කතා කරනකොට කියන දෙයක් තමයි මේ තරම් උදව් කරපු එකක් නැහැ කියලා රජය. ඒක නම් අපි අනිවාර්යයෙන්ම කියලා ඉමු. මෙහෙමයි මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිටිපස සිටින බලය තමයි ඌව පළාත් සභාවේ නිලධාරීන්. රයිට් ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ ඉඳලා රයිට් සංචාරක කටයුතු බාර නිලධාරීනියන් රයි මම කියන්නේ මේක ඒගොල්ලන්ගේ නිර්මාණයක් රයි ඒ මේක ක්‍රෙඩිට් එක යනවනම් මේක ගෞරවය යනවනම් ඒ ගෞරවය යන්න ඕනේ වෙලා කියනවනේ අපේ රටේ මේ නිලධාරීන් කියන්නේ මෙහෙම උන්ගෙන් වැඩක් නැහැ වැඩක් කරගන්න බෑ මුන් රටට බරක් කියලා බර කියන්නේ කවුද කියලා වෙනම කියන්නම් වෙන වෙලාවකම හැබැයි ඒගොල්ලෝ දවන්ත වේදනාවක හිටියා වසර 12කට පෙර ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න බැරි වීම ගැන සමහර නිලධාරීන් කිව්වා පෙන්ෂන් යන්න කලින් මේ ප්‍රශ්නේ විසඳලා යන්න ඕනේ නැත්තම් මේ රස්සාව කරපු එකත් වැඩන්නේ නැහැ කියලා. හරිද? ඒ අය බස්වල ඇවිල්ලා වාහන මොකද මේ කාලේ පළාත් සභාවටත් පෙට්‍රෝල් ගහගන්න සල්ලි නැහැ යන්න. හරිද? ඒකින්ද මේක මං හිතන්නේ අපේ රටේ රාජ්‍ය නිලධාරීන්ගේ හැසිරීම පිළිබඳ මම කවදාවත් ඒගොල්ලන්ට විරුද්ධ වෙන්නේ නැහැ. ඔවුන්ට නියාමනය කරන්න ඔවුන්ට හරි දැක්මක් සැපයන්න කවුරුත් නැති වුණාම මම මොකද්ද කරන්න කියන තැනට ඒගොල්ලෝ එනවා. රයිට්? තමුන් කරන දේවල් වල ප්‍රතිඵල තමුන්ට එන්නේ නැති වුණාම ඒ අය කම්පා වෙනවා. හැබැයි මේ ව්‍යාපෘතිය නිර්මාණය කරන්නේ ඌව පළාත් සභාවේ. කවදාවත් මම මේකට කලින් දැකපු අඳුරන්නේ නැති ජීවිතේ කවදාවත් යාළු මිත්‍රයෝ හරි ක්ලාස්මේට්ලා හරි වෙන කිසිම සම්බන්ධකමක් නැති කණ්ඩායමක්. ඒකින්ද ඒකේ ගෞරවය සම්පූර්ණයෙන්ම ඒ හිමි වෙන්න ඕනේ. ඒකින්ද තමයි මේ හැම සිද්ධියක් මේගොල්ලන්ට වාර්තා කරනවා. ඒගොල්ලෝ බලනවා ඒවා රයිට්. දැන් ඒගොල්ලෝ වෙනම හීනෙක ඉන්නවා. මට වඩා ලොකු හීනෙක මේක ඉක්මනට ඉවර කරගන්න. රයිට්? මම හිතන්නේ ඒක තමයි ඒක කතාව. අනිවාර්යයෙන්ම. ඉතින් මම කියවනේ මම අද අපි ඇත්තටම කතා කරන්න ආවේ මෙතන මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඉතින් අපි එතුමාගෙන් අහලා දැනගමු කොයි කාලෙද මේ බලන් ඉන්න හැමෝටම එන්න පුළුවන්. මම හිතන්නේ ඔක්තෝබර් මාසේ මේක රටට විවෘත වෙයි. ඊළඟ සංචාරක මේ කාලේ උදා වෙන්න කලින් අනිත් එක මේ කුඹලා කියලානේ මම ගැන කතා වෙලා තිබුණේ. මේක ලංකාවේ ඇති වෙන පළවෙනි නූතන කොන්ටෙම්පරරි පොටරි මියුසියම් එක මේකේ. රයිට්? මේකේ සහ මුලින්ම මගේ අතින් හදපු දේවල් ඔයගලන්ට නරඹන්න බලවා.
ලංකාවේ මැටි කර්මාන්තය මෙතන ඉඳලා ගෙනියන්න ඕනේ තැන කොතනටද කියලා මේකේ බලන්න පුළුවන්. ලංකාවේ සමස්ත සංචාරක ව්‍යාපාරයට අදලා අදාළ සියලුම හෝටල් වලට අදාළ කෝප්පේ පිඟානේ මේ ගම්මානය ඇතුලේ හදනවා කියන ඉලක්කය එක තමයි මම මේකට යන්නේ. හරි? ඒක හැදෙන හැටි මේක ඇතුලේ නරඹන්න පුළුවන්. මේකේ තියෙන හැම එකක්ම ඔබ විශ්මයටපත් වේවි. මේ පොඩි මඩු කැල්ලක් අස්සේ මේකස්සේ හදන දේවල් කියලා. අනිවාර්යයෙන්. ඉතින් ඒ විශ්මය දකින්න මම හිතනවා ඔක්තෝබර් වෙනකන් ඔයා දවස් බල බල ඇති. අනිවාර්යෙන්ම ඔයා එන්න. මොකද මේක ඇවිල්ලා ලංකාවේ හැදෙන වෙනස්ම විදිහ එකක්. ඒ වගේම අර ව්‍යවසායකත්වයේ කියන එකට හොඳම උදාහරණේ ලංකාවේ මේක කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් ඔබතුමාගේ හැම වැඩකටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේක ඉක්මනින් කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම විරාජ්ටත් කියනවා මේකේ ඓන්ද්‍රීය හවුල් කරුවෙක විදිහට මේ වගේ මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න ඔබ වගේ අයට වගකීමක් තියෙනවා. මොකද මේවා අවසානයේ අපිට දෙන්න වෙන රටට. ඒකෙන්ද අපි පොදු ව්‍යායාමයක් ඇතුලේ මේවා සාර්ථක කරගන්න වැඩ කරමු. අනිවාර්යයෙන්ම බිස්නස් ඇඩ්වයිස් අපි ඒ වගේම දැනටමත් අරගෙන ඉන්නේ. ඉතින් ඔබතුමාගේ කීම අනුව අපි අනිවාර්යයෙන් මේ වැඩ කටයුතු සාර්ථකව කරන්න උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා ඔයා අනිවාර්යයෙන්මයි කියලා මේ ස්ථානේ බලලා අනිවාර්යයෙන්ම අජිත් පෙර මහත්මයාව හම් වෙන්නත් පුළුවන්. ඒ වගේම එතුමාගේ අර කිව්වා වගේ පොට්‍රි මියුසියම් එක ලංකාවේ පළවෙනි වතාවට එහෙම එකක් හැදෙන්නේ. ඇවිල්ලා මේ වෙනස අත්දකින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඔක්තෝබර් මාසේ වෙනකන් විතරක් පොඩ්ඩක් ඉවසන්න.